පාස්වර්ඩ් රැගින්. අපි හැමෝම කැමති මාතෘකාවක්. පාස්වර්ඩ් ක්‍රැකර්ස්ලා කොහොමද පාස්වර්ඩ් එක ක්‍රැක් කරලා සිස්ටම් එකක් ඇතුළට යන්නේ? මේ පිළිබඳව තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. දිගටම රැඳලා ඉන්න කියලා ආරාධනා කරන වීඩියෝ එකත් එක්ක channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම තිසර. පාස්වර්ඩ් ක්‍රැක් කරන හැකර්ස්ලා ගොඩක් ක්‍රම පාවිච්චි කරනවා. ඒත් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒගොල්ලෝ යූස් කරන common methods තුනක් ගැන විතරයි. පළවෙනි method එක තමයි brute force attack එක. brute force කියන නම වුණම ඔයාලට ඒකේ නම බැලුවම තේරෙනවා ඒක බල ප්‍රහාරයක් කියලා සිංහල තේරුමක් ගන්න පුළුවන් අපිට. මේ brute force attack එකක් හැකර්ස්ලා කරන්නේ encryption keys ඒ වගේම අපේ login information ඒගොල්ලෝ අනුමානය කරනවා. අනුමානය කරලා තමයි මෙන්න මේ brute force attack එක සිදු කරන්නේ. hacking වලදී hack කරන පුද්ගලයා attacker විදියට හැක් වීමට ලක් වෙන පුද්ගලයා victim විදියටත් අපි නම් කරනවා. brute force attack කියන්නේ ගොඩක් පරණ ක්‍රමයක්. ඒ වගේම මේක ගොඩක් සංකීර්ණ attack වර්ගයක්. ඉතින් victim දාලා තියෙන password එක මත මෙන්න මේ brute force attack එකක් සිදු කරන්න යන කාලය තීරණය වෙනවා. ඒ කියන්නේ user දාලා තියෙන්නේ ගොඩක් simple password එකක් නම් අපිට ඉක්මනට brute force attack එකක් මාර්ගයෙන් මෙන්න මේක crack කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් strong password එකක් දානවා නම් අපිට මෙන්න මේ brute force attack එක ගොඩක් කාලයක් යනවා මේ password එක crack කරන්න. මම කලින් වීඩියෝ එකක් කරා social media වලින් කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා. ඒ වීඩියෝ එකේදී මම කතා කරා කොහොමද strong password එකක් දාන්නේ කියලා. උඩ යන කාඩ් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකත් බලන්න. හිතන්න text file එකක් තියෙනවා. ඒ text file එකේ මේ ලෝකේ තියෙන හැම password එකක්ම තියෙනවා. ඉතින් මේ කියන්නේ password මිලියන ගාණක් ඒ text file එකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ dictionary එකක්. එහෙමත් නැත්නම් library එකක් කියලා. ඒ කියලා පුද්ගලයෙක්ගේ Facebook username එකක් අපි ගාව තියෙනවා. මෙන්න මේ ඒ කියන Facebook username එකේ අනිවාර්යෙන් password එක අපි අර text file එකේ තියෙන්න ඕනේ. මේ attack එකේදී අපිට ගන්න තියෙන ගොඩක් ලේසි දෙයක්. ඒ කියන්නේ අර username එකට හරියන password එක අපි ගාව තියෙනවා. ඒක අර text file එකෙන් හොයලා මෙන්න මේ username එකට දීලා log වෙන්න තමයි තියෙන්නේ. අපි මේ username එකට password තෝරගද්දී ලොකු ප්‍රශ්නයක් මුහුණ දෙනවා. ඒ කියන්නේ අපිට අර මිලියන සංඛ්‍යාව password අතරින් හරි password එක තෝරගන්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේකට විසඳුමක් විදියට Linux distro වල අපිට බලා ගන්න පුළුවන් Hydra ඒ වගේම open crack කියන hacking tools පාවිච්චි කරලා අපිට මේ attack එක සිදු කරන්න පුළුවන්. මේ විදියට කරන් යද්දී තවත් ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. හිතන්නකෝ අපි Facebook එකේ account එකක් hack කරන්න යනවා කියලා. මෙන්න මේ Facebook account එකක් hack කරන්න යද්දී ඒ security protocol understand කරගන්නවා අපි මෙන්න මේ විදිහ attack එකක් කරන්න යනවා කියලා. ඉතින් මේකට විසඳුමක් විදියට ඒ ටූල්ස් වල තියෙනවා ඔෆ්ලයින් ඇටැක් එකක් කරන්න පහසුකම. මෙන්න මේ ඔෆ්ලයින් කියන ෆැසිලිටි යූස් කරලා අපිට පුළුවන් Facebook user name එකට අදාළ password එක දීලා අපිට password එක crack කරලා account එකට log වෙන්න. දැන් කතා කරමු social engineering ගැන. The art of human hacking. මෙන්න මේ පොතේ link එක පල්ලෙහා දාලා තිනවා. ඔයාලට පුළුවන් ඒක download කරලා කියවන්න. කලින් කතා කරපු password cracking method දෙකටම පාදක වෙන්නේ system crashes ඒ වගේම system vulnerabilities. ඒත් මේ social engineering වලට අපි පාදක කරගන්නේ human errors. ඒ කියන්නේ මිනිස් අතින් සිදුවන වැරදි. මොනවද මේ මිනිස්සු අතින් සිදුවන වැරදි? උදාහරණයක් විදියට අපි phishing attack එකක් ගමු. phishing attack එකක් කියන්නේ social engineering වල type of attack එකක්. ඉතින් attacker victim ට යවනවා phishing email එකක්, text එකක් ඒවා හරි කොහොම හරි phishing link එකක් යවනවා. මෙන්න මේ phishing link එකේදී අපිට enter කරන්න කියන ඒගොල්ලෝ අපේ login details ඒ වගේම personal details ඒ වගේ ඒවා එන්ටර් කරාම ඒගොල්ලන්ට පුළුවන් වෙනවා අපේ පාස්වර්ඩ් එක අරගෙන සෝෂල් මීඩියා හරි මොක් හරි සිස්ටම් එකකට ලොග් වෙන්න. මෙතනදී අපි තමයි අපේ ලොගින් ඩීටේල්ස් අනිත් කට්ටියට දෙන්නේ. අන්න ඒ හින්දා තමයි මම මෙතනදී කිව්වේ human errors මේකට බලපානවා කියලා. මෙන්න මේ සෝෂල් ඉන්ජිනියරින් වලටම Linux distro වල වෙනම set tool kit කියලා කියනවා. මෙන්න මේ set tool kit පාවිච්චි කරලා අපිට පුළුවන් ගොඩක් tricky විදියට social engineering attack කරන්න. මේ set tool kit එක ගැන අපි ඉස්සරහ videos වලදී ගොඩක් විස්තර කතා කරමු. ඒ වගේම කොහොමද ඒ වගේ hack කරන්න කියලා ගොඩක් tutorials මම ගේන්න ඉන්නවා ඉස්සරහට. දිගටම එකතුලා ඉන්න channel එකත් එක්ක subscribe කරන්න පාලේ රත්පඩ subscribe button එක ඔබලා like කරන්න මේ video එකට. එහෙනම් ගිහින් එන්න අලුත් video එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.